රයිට් එමන යෝයෝ 23 සමග ගාකු එකතු වෙලා ඉන්න කෙලිම ගෝස්සා මැක්ස්ට එරෙයිව තරඟ වැදීමට කොකෝ ඉන්විටේෂනල් මැච් අංක 20 ලෝව බ්‍රැකට් මැච් එකේදී ඉතින් කොමාරි මැච් අංකය ගැන වැඩි හිතන්න එපා කියලා කලින් මැදසුළු මම කියලා තියෙනවා ස්කෙඩියුලින් ගැටලුව කොටපඩයක් හේතුවෙන් තමයි ඉතින් මැචස් ටික පිළිවෙලට යන්නේ නැත්තේ හැබැයි දැන් අවශ්‍ය කරන මැචස් ටික පිළිවෙලට අපි බලමින් යනවා අංක ටික එමේ උනාට ඉතින් ඔයාලා ප්ලේලිස්ට් එකෙන් කියලා බලන්න පුළුවන් Match Diga Kualani Varam Miskaragana Tiana Vana Midikova Kandam Dikemin and Ivarama Credo Creed again. Bagama Coco Invitational Legan Ivarama Eka Credo attack Kegasa Eka Saman attack Creed again. The Puluan Kamatinam, Emma Natinamidin, Dekamarivarama Credo attacks Kandapura in Kumari Kandam Dekamatino attacks Hatara Bagin, Etoreka Credit attacks Degai Sampurama attacks Ataitime Atang and Ivarama Badimus Koeka Skokana Kanama Jaganakara Mugome Coco Invitational Credo Master Series Name. Judge board එකක් එන්නේ නැහැ මෙයාලව බේරා දීමට අවසානයේදී. ඉතින් කොහමද යෝයෝ 23 සුපර් ක්‍රීඩකේ ගාකු අනිවාර්යම නාවික කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකේ කීට අමතරව ඉතින් අපේ ගෝස්ට් කියන අනිවාර්යම බේස් බිල්ඩර් කෙනෙක් කීට අමතරව අපේ මැක්ස් කියන අනිවාර්යම ක්‍රීඩු ක්‍රීඩකේ කිදින් එයාලව අඳුනා දෙන්න දෙයක් නැහැ. ඒ වගේම ඉතින් අනිත් බේසස් ටික ඔයාලා මතක ඇති. ඉම්රාන්ගේ බේස් එක ඉම්රාන්ගේ බේස් එක ඔයාලා දන්නවා ඉම්රාන් සමගම ඒ වගේම අපේ ඩොප්ස් බෙන් රයිට් ඒක ඒකටම තමයි ඇටැක් කරන්න ගලිම අපේ ගාගු ඩොප්ස් බෙන්ගේ බේස් එකෙන් ඇල දෙන මං හිතන්නේ අනිවාර්ය අපේ ගෝස්ට් වෙන්න ඕනේ බොහෝ දුරට ඉතින් කොහමරි ග්‍රෑන්ඩ් වන වෝකින් පලං ගන්න ගලිම ගාගු ඒ වගේම ගෙන දෙන ඕවර්ග්‍රෝත් ස්පෙල් එක බාචාම් එකක් ඉන්න අය පැත්තෙන් ඒ වගේම ගොලම් කෙනෙක් සහ ඉන්ෆර්නෝ ඩ්‍රැගන් කෙනෙක් ඉන්න ඉන්ට්‍රස්ටිං Inferno Dragon බෝධුරට ටවුන් හෝල් එකට තනියම තියත් කරා කියලා තියෙනවා. ඉතින් ග්‍රෑන්ඩ් බෝඩම් වෝක් එකේ දී එතනදී අපේ පොයිසන් ලිසර්ඩ් විනාශ වෙලා යනවා. ඒ වගේම කොයින් චාර්ජර් දෙයක් කරනවා. එයා පැත්තෙන් පේන විදියට. ඉතින් කොහමද කොයින් රේජ් කරන්න සිද්ධ වෙනවා. ඊගල් ආර් ස්ට්‍රයික් එක කොයින් විනාශ වෙනවා. සම්පෝ රයන් මගාකුගේ කොයින්ට දරා ගන්න බැරුව ගියා. ඒ සියලුම ප්‍රහාරයට ගිහින් කොහමද හීලර්ස් සම්පූර්ණයෙන්ම දැන් එනවා කියලාම ග්‍රෑන්ඩ් බෝඩගේ සයිට් එකට. ඉතින් කොහමද ගාකුට මේක ගොඩ දාන්න පුළුවන් වෙයිද ඉන්ෆර්නෝ ඩ්‍රැගන් කෙනෙක්ව ඩ්‍රොප් කරනවා එයා පැත්තෙන් ඉන්ෆර්නෝ ඩ්‍රැගන්ට දැනටම ඊගල් ආඩර් ස්ට්‍රයිකින් එක විශාල ඩැමේජ් එක ඊගල් ආඩර් එක අති විශාල ඩැමේජ් එකක් කරලා තියෙනවා ඒ වගේම ඊගල් ආඩර් එක තම තැන ටවුන් 15 ලෙවල් එකේ ඉතින් ටවුන් 16 අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් ඔයාලටම හිතා ගන්න පුළුවන් ඊගල් ආඩර් එක කොයි තා දුරට පවර්ෆුල් වෙයිද කියලා ඉතින් කොහමද ඕවර්ග්‍රෝත් එක ඩ්‍රොප් කරනවා දැන් ඊගල් ආඩර් එක කව කරන්න ඇයි දැන් කව කරන්නේ කලින් කව කරන්න තිබුණා ඒ වගේම ග්‍රෑන්ඩ් බෝඩන් ගේ ඉක්විප්මන්ට් එක එතනදී ෆෝස්ෆුලි ඔන් වෙනවා මට පේන විදියට ඒ වගේම මේකෙන් එච්චර ලොකු වැලුවක් ගන්න ලැබුණ නැහැ ග්‍රෑන්ඩ් වෝන ඉක්විප්මන්ට් වැල්ලා තියෙන කෙලිම විසර්ටා එක පැත්තට. ඉතින් කොහමරි ගාකු තාමත් ෂොක් එකෙන්ද ඉන්නේ. කෙලිම ඉතින් එයාලගේ වර්ල්ඩ්ස් වෝම් අප්ස් තරගවලියේ ෂොක් එක තාමත් එයාට තියෙනවාද රොයල් චැම්පියන් වාර්තා කරනවා කෙලිම ටවුන් වල පැත්තට හොග් රයිඩර් පපට් සමග. හැබැයි ඉන්විසිබිලිටි ස්පෙල් තාවයෙන් කෙලිම එතනදී ඩිස්ට්‍රැක්ට් කරනවා රොයල් චැම්පියන් වා කිං විනාශයි ෆීනික්ස් ආදලා ඉන්නේ. ඒ වගේම ඕවර්ග්‍රෝත් ස්පෙල් එක අනිවාර්යම මේ පැත්තෙන් ඉතින් ඉවරයක් වෙද්දි ඉතින් සම්පූර්ණයම ග්‍රෑන්ඩ් වෝඩන් දැන් හවලා ඉන්න ෆ්ලේම් ෆික් එක උදව් කරනවා හැබැයි ටවුන් හෝල් එකට යන්නේ කවුද කියලා අපි බැලුවොත් ඉතින් බාචාමික කියන ටවුන් හෝල් වලට දියත් කරන්න ෆ්‍රී ස්පේස් දෙකක් තියෙනවා රේජ් එක සමග ඉතින් ඔන්න දියත් කරනවා බාචාමික කියලා ටවුන් හෝල් එකට රේජ් එක සමග ෆ්‍රීස් එක ඩ්‍රොප් කරලා දෙන ටවුන් හෝල් එකට හැබැයි ඊගල් ආඩ්‍රියන් ස්ප්ලෑෂ් ඩැමේජ් සිද්ධ වෙන්නේ රයිට්ම නා බාචාමික ටවුන් හෝල් එක විනාශ කරනවා ඉතමත් අමාරුයි ඒ ෆ්ලේම් ෆ්ලින්ග් එක ඇල දෙන කියලා මේ පැත්තේ ට්‍රූප්ස් ටික ඉතින් කොහොමද කිසිම දෙයක් හරියට කරුණේ නැහැ එකම එක දෙයයි හරියටම සිද්ධ වුණේ ඒ තමයි ඉතින් බාචාමික ටවුන් වල වාර්තා කළේ ඒක විනාශ කිරීම ඒ වගේම හෙඩන්ස තුන් දෙනෙක් කියන තව දුරටත් එයාලා ඩ්‍රොප් කරන එනමි කොයින් නැතනදී හෑන්ඩල් කර ගැනීමට ඒ වගේම දැන් මේ පැත්තෙන් ග්‍රෑන්ඩ් වෝඩන් තාමත් වෝක් එකක් කරනවා ලස්සනටම හීලස විශාල ප්‍රමාණයක් ඉන්න හේතුවෙන් අනිවාර්යෙන් ඒ වෝක් එක සාර්ථක කරගන්න පුළුවන් අවසාන තප්පරය දක්වා මම හිතන විදියට ඉතින් කොහමද ඊගලාර එක ටාගට් කරනවා කියලා සුපර් මිනියන්ට සුපර්මින විනාශ කරනවා ඒ වගේම එනමි කුයින් ලං වෙනවා කියලා ග්‍රෑන්ඩ් වෝඩන්ගේ සයිඩ් එකට රිකෂේ කැනන විනාශ කරනවා ග්‍රෑන්�ඩ් වෝඩන් 75 දක්වා ගෙනල්ලා තියෙන්නේ ඔන්න එනමි කුයින් එන්ගේජ් වෙනවා කියලා ග්‍රෑන්ඩ් වෝඩන්ගේ සයිඩ් එකට ඊගල් ආර් ස්ට්‍රයික් එකට යට වදිනවා ඒ කියන්නේ තැන් අනිවාර්යම විනාශ වෙයි බෝදුරට නෑ කෙස්කා ගෙල් තින්ගෙන් අයිතුරු වෙනවා ඉතින් තව දුරටත් එයා වැලියක් ගන්න උත්සාහ කරන්නේ හැබැයි කොහමද ස්කැටර් ෂොට් එක සයිතුරු ඩිෆෙන්සස් ටික කියනවා ඒක හරියන්නේ නෑ කියලා ඒ වගේම කාලේ ඉවර වෙනදත් කලින් කෙලින්ම ඇටැක් එක කැන්සල් කරා වගේ මම දැක්කේ කොහමද ඉතින් 78ක 2 ස්ටාර් එකක් right then ghost style තියෙන වේදිකාවට ඉතින් ගොඩක් ghost කියන දෙනා කෙලිම clone spell එකත් ඒ වගේම scanner spells දෙකක් තියෙනවා balance 31 ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම lava hound කෙනෙක් ඉන්නවා ඉතින් මේකල creed attack එක ඇදලා consider කරන්න බෑ සමහරක් විතර ghost මෙතනදී ඉතින් කණ්ඩමාලයක් දාන්න සරසෙන්න කෙලිම යෝයෝ සහ ගාකුට මොකද කියනවා නම් එයාලගේ සාමාන්‍ය attack එක ඇදලා use කරන්න loophole එකක් තියෙනවා මට පේන දේ එයාලා සාමාන්‍ය ඇටැක් එක මෙතනදී යූස් කරගන්න. හැබැයි කොහමද ක්‍රීඩු මූස් කීපයක් අනිවාර්යයෙන් කරන්න උත්සාහ කරයි. ඒත් ඉතින් ඉනිෂල් ආමි එක අනිවාර්යම
ලාලෝ එකක් ඉතිං මේ පැතන දෙයක් කරනවා සීජ් බැරක්ස් එක ඒ වගේම කිං ඇවිල්ලා තියෙනවා කෙලිම ග්‍රෑමර් සැචු එක එලම රෝජන් බෙස්ලා මල්ටි රයිටින් ෆෝන එක තියෙන තැනට මල්ටි රයිටින් ෆෝන එක ගැදෙන විනාශ වෙනවා ඒ වගේම කුයින් යනවා කෙලිම ස්කැටර් ෂොට් එක පැතර හීල පපට්ට සමග ඒ වගේම කුයින්ට පුළුවන් තවදුරටත් ඒ පැතෙන් ක්ලීන් අප් එක කරන්න හීලස්ලා තෑව හීල් කරන්න උත්සාහ කරන්නේ ඉතින් කොහොමද කිං විනාශ කරනවා ෆීනික්ස් ආදි කරනවා ක්ලොක් වර්ක් ස්කින් එකකින් කිං ඉන්නේ ඒ වගේම Sneaky Goblins are the Atkana Kelima Town Ray Path and Financial Last Random, Evagam, Mabat and the Atkana Kelima Balance Vishala Pomanek, Lalo, then activate Kalatine, Siege Barracks in Aladino Super Minions, Lapathin, ALA together, Value of Gunner together, Lalo can either a Grand Runner Berry Conquer under Puluan, Tau Sulumo, taking Evagam Royal Champion or Drop Karaganda Puluan, attacking Avasani, eating Kovari, Lalo, the Atkana on a base cigar, it a Tamatrava, Clone, Naga Drop Karma Kelima Balance Valatama, Balance Sticker, one of the Batteria, Rikishakan and Vinasakarma. ඊගලාට උඩට යන බැලන්ස් කීප් එක පේන විදිහට මයින්ස් තියෙන්න පුළුවන් රයිට් කියද්දිම රෙඩ් මයින් එක ඒ වගේම පේන විදිහට මේක 3 ස්ටාර් එක ගේන්න යන්නේ රෝයල් චැම්පියන් ඩ්‍රොප් කරන දෙන මෙයා පැත්තෙන් ඒ වගේම ඉතින් මේ ස්ටාර් ලඩක් එක අනිවාර්යම 3 ස්ටාර් එකට ගෙනාවේ නැහැ කියන්නේ ඉතින් එයාටම තමයි පාඩු වෙන්නේ ඉතින් කොහොම හරි 3 ස්ටාර් එකක් ඉතින් අතිසාර්ථක ක්‍රියේටිවිටි එකක් කියලා කියන්න බෑ මේ අවස්ථාවේදී හැබැයි කොහොම හරි ගෝස්ට් ගෙන් ඉතින් 3 ස්ටාර් එකක් ඒ කියන්නේ ඉතින් එයාලගේ කණ්ඩායම දැනට ඉදිරියෙන් ඉන්නේ හැබැයි ඉතින් ගෝස්ට් අනිවාර්යම ඊගාව ඇටැක් එක ක්‍රියේට් කරන්න ඕනේ ඉතින් මේ ඇටැක් එක ඉතින් ආමි කොම්පොෂන් එකම වහලා පේනවා සාමාන්‍ය ලාලෝ ඇටැක් එකක් කියලා මේක කන්සිඩර් වෙන්නේ ඉතින් කොහොම හරි ගෝස්ට් කෙන් දැනට ඉතින් 3 ස්ටාර් එක රයිට් ඉතින් යෝ යෝ 23 ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඒ වගේම ගෙන දෙලා බැච් ස්පෙල්ස් 8ක් සමග ඕවර්ග්‍රෝත් ස්පෙල් එක ඒ වගේම යෝ 23 ඊයේ දවසේ හොඳ පර්ෆෝමන්ස් එකක් දුන්නා අනිවාර්යම ගාකු තුන පර්ෆෝමන්ස් එකක් දුන්නා හැබැයි ඉතින් සින්ක්‍රොනික් කණ්ඩායම සහ VM ලෙගසි තමයි ගැලින්ම ඉතින් MVP කියලා කියන්න පුළුවන් ඊයේ සම්පූර්ණයෙන්ම අපි බලපො ඔක්කොම වෝච් ටික ෆස්ට් වෝම් අප්ස් එක ඉතින් කොහොම හරි ඉදිරියට යනවා ගැලින්ම ගොලම් කෙනෙක් කැපැත්තෙන් ඒ වගේම ගොලම් ටැන්ක් කරනවා ගැලින්ම කුයින්ට ලස්සනම එක්ස් බෝ එකෙන් ඒ වගේම කුයින්න දියත් කරනන්නේ ටවුන් වල ගැතරට වෝල් බෙක් එකක් දාලා දෙලා තියෙන ඊට තමතර යටි කෙනෙකුත් ඉන්නවා සපෝට් එකට ඒ වගේම කුයින්ගෙන් ඒ කියන්නේ අනිවාර්යෙන් ටවුන් වල විනාශ කරන එක එයාගේ ප්ලෑන් එක ඒ පැත්තෙන් ඊට පස්සේ ගෙලින්ම එක්ස්ට්‍රා තව ගොලම්ස් දෙන්නෙක් ඉන්නවා එයාලව රෝයල් චැම්පියන් එක ඩ්‍රොප් කරයිද කිං එක ඩ්‍රොප් කරයිද රයිට් කිං දැනටම ඩ්‍රොප් වෙලා ඉන්නේ ඉතින් අපි බලමු මොකක්ද ඒකේ ප්ලෑන් එක කියලා ඉතින් කොහොමද කුයින් එතනදී එන්ගේජ් වෙනවා ටවුන් වල විනාශ කරන්න පුළුවන් අනිවාර්යෙන්ම ඒ වගේම කුයින් ඇබිලිටි එකත් යූස් කර ගන්නවා වේලාසනම ඉන්විසිබිලිටි ෆයල් අයින්සක සත්ත්වය එතනින් විනාශ කරනවා ඊට තමතරව රයිට් මොනෝලිත් එක එතනදී කෙලින්ම ඕවර්ග්‍රෝත් එකෙන් කවර් අප් කරන්නේ ඊගලාට විනාශ කරන්න දෙනවා කෙලිම කිංට සිංගල් ටාගට් ඉන්ෆර්නල් ටාගට් කරනවා කිංට කිං විනාශ වෙයි බෝතලට ෆීනික්ස් අවදි කරනවා ඒ වගේම බැට් ගංගාවක් එනවා මෙයා පැත්තෙන් කෙලිම බේස් එක හරහා සිංගල් ටාගට් ඉන්ෆර්නල් ගොඩනවා බැට්ස්ලා විශාල ප්‍රමාණයක් හැබැයි ඇසුයිප එක එතනින් පදයක් කරනවා කොමාරි හැබැයි කොමාරි රයිට් ටෝන ට්‍රැප් එක විනාශ කරනවා සම්පූර්ණම බැට්ස්ලා වා ඉතින් කොමාරි ටෝන ට්‍රැප් එකට වුණා කියලා බැට්ස්ලා ජීවිත කතා ඉවරයි විචර්ස් ලා ඩ්‍රොප් කරන දෙනවා මෙයා පැත්තෙන් රයිට් තවදුරටත් ගොලම්ස් දෙන්නෙක් ඉන්නවා තවමත් මට හිතා ගන්න බැරි ගොලම්ස්ලා දෙන්නෙක් මොකටද ඉන්නේ කියන එකයි ඒ කියන්නේ රොයල් චැම්පියන් තමයි අනිවාර්යෙන් ගොලම්ස්ලා යූස් කරන්න ඉතින් කවර හෙඩ් හන්ටර් කෙනෙක් මේ පැත්තෙන් යූස් කරනවා ලයිට් ගොලම් කෙනෙක් යූස් කර ගන්නවා කෙලිම හෙඩ් හන්ටර් ටැන්ක් කරන්න එතනදී එන මේ කුයින් ගෙන් ඒ වගේම ඉතින් මේ පැත්තෙන් ඩ්‍රොප් කරනවා කෙලිම රයිට් ග්‍රෑන්ඩ් වෝඩන් එක කියන දේ තියෙන ඩිගී ඉතින් ග්‍රෑන්ඩ් වෝඩන් විනාශ කරනවා ඩිගී දැන් ඉදරලා ඉන්න පාඩම මට පෙනී යන්නේ ඩිගී යනවා බේස් එක අරගෙන කෙලිම රොයල් චැම්පියන් උදව් වීමට ඒ කියන්නේ ස්පිරිට් ෆොක්ස් සමග ඩිගි දෙන්නම උදව් කරන්න යාවේ හැබැයි කොමාරි ස්පිරිට් ෆොක්ස් විනාශ වෙනවා වේලාසෙනෙම රෝයල් චැම්ප බේස් එක රද්දියත් වෙනවා ඒ වගේම පේන විදිහට මේක ගොඩ දාන්න ඉතමත් අමාරු පාඩම් මට පෙනී යන්නේ ෆ්‍රීස් එක ඩ්‍රොප් කරනවා රයිට් ටයිම නම් යෝ යෝ මේක 3 ස්ටාර් එකකට ගත්තා කියන්නේ ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නැහැ සුපිරිම ඇටැක් එකක් කියන්න පුළුවන් ඩිගි සපෝට් එකක් දෙනවා සම්පූර්ණ මෙයාගේ රෝයල් චැම්පියන්ට ස්ටන් වෙනවා මල්ලි රයිට් ඉන්ෆෝ එක රයිට් ටයිම නම් ඉතින් 3 ස්ටාර් එකක් මේ අවස්ථාවේදී යෝ යෝ 23 සුපිරිම ගණයේ ඇටැක් එක මෙතන ඉදිරිපත් කරේ ඉතින් කොහොම හරි ඒ ඇටැක් එක අනිවාර්යම 3 ස්ටාර් වෙන ඇටැක් එකක් නෙමෙයි සාමාන්‍ය ප්ලේ කෙනෙක්ගේ අතින් හැබැයි කොහොම හරි ඉතින් ප්‍රෝ ලෙවල් ඉතින් අත්දැකීමක් තියෙන ප්ලේ කෙනෙක් යෝ 23 කියන්නේ ඉතින් අති අනර්ග 3 ස්ටාර් එකක් අවසානයේදී අපි කොම්පොසිෂන් එක ඔයාලා බලන්න පුළුවන් අනිවාර්යම ක්‍රියේටිව් ඇටැක් එකක් රයිට් ඉතින් මැක්ස් එන්ඩ ඕනේ හැබැයි ගෝස්ම නවතරක් ඇවිල්ලා තියෙන රයිට් අමුතුයි ඉතින් අපි බලමු මෙතනදී ගෝස් කරගන්නේ මොකද්ද කියලා ඉතින් මෙතා පාරණන් අමුතු ආම එකක් ගනලා තියෙන කියලා ගන්න පුළුවන් හොග්‍රලස් 32ක් ඉන්නවා ඊටත් අමතරව ස්කෙලිඩොනටත් දාගන්නේ දරුණු ගණේ ස්කෙලිඩොනට එකක් රිකිෂ කැනන්ස් දෙකයි ක්ලෑන් කාසල් එකටත් එයා ඩ්‍රොප් කරගත්තා හැබැයි ක්ලෑන් කාසල් එක කව කරගන්න කලිම ඉන්විසිබිලිටි ස්පෙල් එකෙන් ඉතින් නිකරුණේ එයා ස්විප් එකක් පැත්තට එයාලා හැරලා ගියා ස්කෙලඩන්ස්ලා ඉතින් සම්පූර්ණ මේ කතන්දරේ එතනින් ෆේල් වෙනවා ක්ලෑන් කාසල් විනාශ වෙන්නේ නැත ඉතින් කොමාරි මේ පැත්තෙන් ආචස්ලා දෙන්නේ ඩ්‍රොප් කරන දින ආචස්ලා දෙන්නේ පැත්තෙන් ක්ලීන් අප් එකක් කරනවා ස්නීකි ගොබ්ලින් කෙනෙක් දියත් කරන ටවුන් වලට රයිට් දෙපාරම ස්නීකි ගොබ්ලින්ස් දියත් කරන්නේ
ඉතින් ජජ් බෝඩ් එක හිටියා නම් ජජ් බෝඩ් ජජ් බෝඩ් එක පින වෙයිද මේ ඇටැක් එකෙන් මම නම් හිතන්නේ නැත හැබැයි කොහොම හරි අපි බලමු ගෝස්ට් මොකද්ද මෙතනදී ඉතුරු එයාගේ ප්ලෑන් එක කියලා ඉතින් කොහොම හරි කිංව ඩයිවින් කරනවා කෙලින්ම ක්වීන් එක පේන විදිහට මෙතනට රයිට් කිං එනවා රයිට් ගෝස්ට් සෝජ පැත්තට ඒ වගේම ක්වීන් යනවා එතකොට මේ පැත්තට රයිට් එමනම් ඊගල් ආඩර් එක පැත්තට ක්වීන් යනවා කිං එනවා කෙලින්ම ස්කැල ෂෝට් එක පැත්තට කිංගේ ඇබිලිටි ගෝන් කරනවා එතනදී එනවා රෝයල් චැමන විනාශ කරන්න පුළුවන් ඊටත් අමතරව ස්නීකි ගොබ්ලින්ස් ඉතින් ඔන්න එකින් එකට යවනවා කෙලින්ම ටවුන් හෝල් එකට එක්කෙනෙක් යව ටෙස්ට් ගොබ්ලින් කෙනෙක් එතන මොකුත් නැහැ ට්‍රැප්ස් මොකුත් ඉතින් ඉතුරු කට්ටිය පැත්තෙන් තියත් කරා ඒ ටිකට කිං ගිල්ලලා තියෙනවා බොම් ටව එක දක්වාම ඒ වගේම ක්වීන් අල්ල තියෙනවා ඊගල් ආඩර් එක ළඟටම ක්වීන් ඇබිලිටි එක තියෙනවා තව දුරටත් ඔන් කරලා එතන බැලුවක් ගැනීමට එනම කිංව විනාශ කරන්න පුළුවන් ක්වීන්ට අනිවාර්යම ඒ වගේම ඊළ පපට් එක ඔන් කරගන්න එතනදී ක්වීන්ව එතන ආරක්ෂා කරගන්න වෙලෙදි ඉතින් කොහොමද ඉදිරියට යනවා කෙලින්ම ටවුන් වල විනාශය දැන්නමත් ඔක් රයිඩර්ස් ලා එන්නේ කොහොමද ඉදිරියට ග්‍රෑන්ඩ් වන ඇබිලිටි එක කවලා ඒ වගේම සීජ් බැරක්ස් එක ඩ්‍රොප් කරන දෙනවා පෙගාස් ලා දෙන්නේ එක සීජ් බැරක්ස් එකේ පැත්තෙන් බැලුවක් ගන්න ටිකට හොක් රයිඩර්ස් ලා එනවා ඩේන්ජර් සෝන් එකට ජෑන් බම්ස් එතන තියෙනවා ස්කැටර් ෂොට් ප්‍රහාරය හොක් රයිඩර්ස් වල විශාල ඩැමේජ් එකක් ඒ වගේම ක්වීන් මේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම රිකවර් වෙලා තියෙනවා හෙල්ත් එකෙන් එයා පැත්තෙන් බැලුවක් ගන්න ටිකට එයා පැත්තෙන් එනවා සුපර් හොක් රයිඩර්ස් එක ඉවදෙන එකලිම සීජ් බැරක්ස් එකෙන් රොයල් චැම්පියන් රයිට් මැද ඉන්නවා අනිවාර්යම බැලුවක් ගන්න මෙන්න ඒ වගේම ඉතින් 3 සයිඩ් ගේන්න පුළුවන් පාඩම මට පෙනියන්නේ මේ ඇටැක් එක හැබැයි මේ ඇටැක් එක ක්‍රියේටිව් කියලා 100%ක්ම ගන්න ඉතාමත් අමාරුයි. ඉතින් කොකෝගෙන් තමයි අහන්න ඕනේ. ඉතින් එයා ගන්න තීරණය මොකද්ද කියලා තරංගයක් ගැන මේ තරංගය ගැන ඉතින් අපි බලමු අවසානයේදී මොකද සිද්ධ වෙන්නේ කියලා. කොහොම හරි ඉදිරියට යනවා කියලා රොයල් චැම්පියන්ගේ හොක් රයිඩර් පපට්ටා මේකත් සම්මග කට්ටිය ටෙස්ලා ඩවුස් දෙක දෙනින් විනාශ වෙන්න යන්නේ ඊට අමතරව කෙලිම ඉතින් ඇඩිෆෙන්ස් එක දෙනින් විනාශ වෙනවා. ඒ වගේම ඉතුරු බිලිසිය විනාශ කරලා කෙලිම ගෝස්ට් එයාගේ ඇටැක්ස් දෙකෙන්ම කෙලිම 3 ස්ටාර්ස් දෙකක් ස්කෝ කරන්නේ. රයිඩින් තරු පාය හයයි ගාකු වෙලා දෙන වේදිකාවල ඉතින් ගාකුගේ ඊගා වැඩක් එක්ක තනවරම ක්‍රීඩු වැඩක් එක්ක ගැලන තින්නේ ඕනෑම අවශ්‍යකදී ඉතින් එයාට ලාලෝකක් ගැන වගේ ගෙනල්ල නැත්තම් රූට් රයිඩර්ස්ලා ඉතින් රූට් රයිඩර්ස්ලා ගොඩක් ගේන්න බෑ තානම් අනිවාර්යම රූටර්ස්ලා තුන් දෙනා මම ඉතින් මැක්සිමම් ගේන්න පුළුවන් ඉතින් රූට් රයිඩර්ස්ලා බෑ ලාලෝකක් වගේ ගෙනල්ල අනිවාර්යම 3 ස්ටාර් එකක් කරන්න පුළුවන් හැබැයි ගාකු ගේනවා අනිවාර්යම ඉතින් එහෙම අවශ්‍යතාවයක් නෑ අනිවාර්යම ක්‍රීඩ වීඩියෝ එක පැත්තට අපි පුෂ් කරන්නයි කියලා. ඉතින් කොහොම හරි ග්‍රෑන්ඩ් මොඩර්න් එනවා රේ ජෙම් එක සයිඩනල් ටෝමස් සමග කිං ඇතුළේ නා ටවුන් කම්පාර්ට්මන්ට් ෆ්ලේම් ෆ්ලිග් එක මේ පැත්තෙන් වැලුවක් ගන්නවා මල්ටි ආචර් එක විනාශ කරන්න පුළුවන්. එහෙම නැතිනම් රිකිෂ කැනන විනාශ කරන්න පුළුවන්. කිං එංගේජ් කරන ටවුන් හෝල් එකට ටවුන් හෝල් පැත්තෙන් විනාශයි. ඒ වගේම ක්වීන් එංගේජ් කරන කැලිම රිකිෂ කැනන එකට කොලම් කෙනෙක් කරනවා යා පැත්තෙන්. ඒ වගේම රොකට් ලූන්ස් කී පැක් කරනවා පොයිසන් එක ඩ්‍රොප් කරනවා කැලිම ගාකු ගාගුගේ ෆස්ට් ඇටැක් එක අනිවාර්යයෙන්ම ඉතින් ගන්න දෙයක් නැහැ සම්පූර්ණයෙන්ම ඕෆ් ඒ ඇටැක් එක. හැබැයි ගාගු මෙතනදී අනිවාර්යයෙන්ම ඉතින් එයාගේ කන්සන්ට්‍රේෂන් එක තියාගෙන ඉන්න පේන විදිහට ඉතින් කොමාරි ඉදිරියට ආපු ඉන්ෆෝනෝ ටගෙන ඒ පැත්තෙන් විනාශ වෙනවා. රොගල්ලුන්න තවදුරටත් වදයක් වුණා. ඒ දිනින් දැන් ඒක කුයින් විනාශ කරලා දැම්ම. ග්‍රෑනෝඩන් ඉන්නවා තාමත් ඇබිලිටි එක තියෙනවා එයාගේ. කුයින් ඉන්නවා තාමත් එයාගේ ඇබිලිටි එක තියෙනවා. රොයල් චැම්පියන් ඉන්නවා ඉන්ෆෝනෝ ටගෙන කියන්නේ මේ පැත්තෙන් ඩ්‍රොප් කරලා එයාත් විනාශ වුණා සම්පූර්ණයෙන්ම. ඒ වගේම ෆ්ලේම් ෆ්ලින්ගේ ලස්සනටම එතන වැලුවක් ගන්න ටිකට ඊගල් ආර කම්පාර්ට්මන්ට් රින් කරනවා කියලා මෙයාගේ ක්වීන් ග්‍රෑන්ඩ් වඩන් සෑම සියලු දෙනාම ග්‍රෑන්ඩ් වඩන් ඇබිලිටි එක කව කරනවා කට්ටියව. ඉතින් එයාලා දැන් දියත් වෙනවා ඉදිරියට ෆ්ලේම් ෆ්ලිං එකෙන් ස්කැටර් ෂොට් එක ඩැමේජ් සිද්ධ වෙනවා. ඊට පස්සේ ෆ්ලේම් ෆ්ලිං එකේ ගේජ් බෝතුලට මෙන්න මේ ටෙස්ලා ඩව එකට හරි මේ ඇ ඩිෆෙන්ස් එකට හරි එච්චර ලොකු වැලුවක් ලැබෙන්නේ නැහැ. ෆ්ලේම් ෆ්ලිං එකෙන් එලියට ට්‍රූප්ස් එකෙන් අනිවාර්යෙන්ම මේ පැත්තෙන් ක්ලීන් අප් එක සිද්ධ වෙයි. ඉතින් කොමාරි ඉදිරියට එන ආමි එකේ ක්වීන්ගේ ඇබිලිටි එක තියෙනවා තාම රොයල් චැම්පියන් ඉන්නවා. ඊට තමතර යටිස්ලා තුන් දෙනෙක් ඉතුරු කරලා තියාගෙන ඉන්නවා මොකක් හරි හේතුවකට. ඉතින් මේ පැත්තෙන් ඩ්‍රොප් කරයි කියලා හිතන්නත් පුළුවන්. එහෙම නැතිනම් වෙන මොකක් හරි වැඩසටහනක්ද ප්ලෑන් නැද්ද යාගේ තියෙන. ඉතින් කොමාරි ක්වීන්සා ග්‍රෑන්ඩ් වඩන් කෙමෙන් කෙමෙන් දැන් මේ පැත්තෙන් එකට ෆ්ලේම් ෆ්ලිං එක දැන් දරනවා මේ පැත්තට ඩැමේජ් සිද්ධ වෙනවා. සුපර් මිනියස් ආවිල්ලා තියෙනවා ක්ලීන් අප් එක යාලත් කරයි. ඒ වගේම ඉතුරු යටිස්ලා තුන් දෙනාව ඩ්‍රොප් කරගෙනත් නැහැ. ඊටත් අමතරව කැලිම රොයල් චැම්පියන්ව තාම ඩ්‍රොප් කරගෙනත් නැහැ. ඒ කියන්නේ අනිවාර්යම රොයල් චැම්පියන්ව සා යටිස්ලා තුන් දෙනෙක් ව කැලිම ස්වැක් කරලා 3 ස්ටාර් එකක් කරන්න මෙතනදී ගාකු මේ උත්සාහ කරන්නේ. ඉතින් කොහමරි පළවෙනි ඇටැක් එක සාර්ථකුනේ නැහැ අනිවාර්යම. හැබැයි කොහමරි ගාකු කියනවා ඉතින් ඒ ඇටැක් එක සාර්ථකුනේ නැහැ කියලා. ඉතින් මේ ඇටැක් එක අතිසාර්ථක කරන්නයි මම යන්නේ කියන එකයි ගාකු මෙතනදී පවසන්නේ. තප්පර 29ක කාලයක් තියෙනවා. කුයින්ට තනියම මේ පැත්තට එන්න දෙයිද? එයා ඩිෆෙන්ස් එක සා මෝටා එක විනාශ කරන්න පේන විදිහට. එහෙමයි මොකද කාලය ගැන මෙතනදී බොර වෙන්න දෙයක් නැහැ. ඒ වගේම ගාකු ගැලින්ම ඉතින් කින්ඩියක් දාලම ඉතින් ගෝස්ට ගැලින්ම 3 ස්ටාර් එක ස්කෝ කරන්නේ. රේජ් ස්පෙල්ස් දෙකයි ෆ්‍රීස් ස්පෙල්ස් දෙකයි ඉතුරු ට්‍රූප්ස් එක ඔන්න ඩ්‍රොප් කරනවා. ඇබිලිටි එකත් ඔන් කරලා රයිට් එම නම් ගාකු තරුණ වෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් මම තවමත් සුපිරිම වැඩකරුවෙක් කියන එකයි ගාකු එතනදී අපිට පවසන්නේ.
රයිඩදි මැක්ස් ඇවිල්ල තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී බේබි ඩ්‍රයන්ස්ලා විස්සක ප්‍රමාණයක් කරගන්න ඉතින් කොබරි බේබිලා විස්සකින්න යෙරිගෙන ටොප්ලා තින අය පැත්තේ ෆ්ලම් ෆලේ ටොප් කන තින මෙයා පැත්තෙන් ඉතින් බේබි ට්‍රයන්ස්ලා කලන්දරේ මීට කලින් මම ඔයාලා කියලා තියෙනවා ඔන්න විදිහට තනි තනිම ඩ්‍රොප් කරොත් අනිවාර්යයෙන්ම එයාලගේ රේජ් වැලියු එක තියෙනවා හැබැයි එයාලා එක පොකර ඩ්‍රොප් කරොත් අනිවාර්යයෙන්ම රේජ් එක නැතුව යනවා එයාලව විතරක් නෙමෙයි තවත් එයා ට්‍රූප් එකක් ඕනෑම එයා ට්‍රූප් එකක් එක එයාලා ඩ්‍රොප් කරොත් අනිවාර්යයෙන්ම ඒ රේජ් වැලියු එක නැහැ ඉතින් කොහමරි රොයල් ජමන දියත් කරනවා ස්පිරිට් ෆොක්ස් සමග ස්පිරිට් ෆොක්ස් වොක් එකක් කරගන්න රයිට් එමනවා මැක්ස් කෙලින්ම ක්‍රීඩිකට එකක් දානවා අනිවාර්යයෙන්ම ඉතින් මේක තමයි අපි දකින්න කැමති මේ වගේ ටුර්නමන්ට් එකක එහෙම නැතිනම් ක්‍රීඩු ඇටැක්ස් කියන්නේ මොකටද කියන එකයි මගේ තියෙන ඉතින් ප්‍රශ්නය රයිට් රිකෝල් කරනවා ලස්සනම මැක්ස් මේ අවස්ථාවේදී ඒ වගේම බේබි ටයින් කියන කැපැත්තෙන් ලස්සනම ඒ පැත්තෙන් ක්ලීන් අප් එකක් කරනවා ඒකට රොකට් ලූන්ස් දැල්ලන් වෙනවා අනිවාර්යයෙන් ෆ්ලේම් ෆින්ගේ ජීවිත කතාව ඒ කියන්නේ ඉවරයි බේබි ඩ්‍රැගන්ස්ලා උඩිනුත් ක්ලීන් අප් එකක් කරනවා දැරට ඒ වගේම වටෙන්ම බේබි ටයින් ක්ලීන් අප් එකක් යන්නේ ඒ වගේම රිකෝල් කරගත්ත රොයල් චැම්පියන් තවදුරටත් ඉන්නවා එයාලා ඩ්‍රොප් කරගන්නේ මට ඒ වගේම ලස්සනම ආල්ඩ පේනවා බේස් එක කැමෙන් කැමෙන් ඉතින් කෙටි වෙලායි තියෙන්නේ ඉන්ෆර්නෝ ඩ්‍රැගන් කෙනෙක් එනවා ඉදිරියට තව දුරටත් ෆ්‍රීසර් ඩ්‍රොප් කරන කැලිම ටවුන් හෝල් එකට ඔන්න බේබි ඩ්‍රැගන්ස් ලාගේ ඉතින් කැලිම්ම ඉතින් පව එක රේජ් එක නැති වෙලා තියෙන ඊට තමතර සිග්නල් ගැටලුවක් ඉතින් සිග්නල් එක රිකවර් වෙලා නැවත වරක් වාර්තා කරන ටිකට ඉතින් මැක්සි ගැටක සම්පූර්ණම ඉවරයක් කරලා ඉතින් පර්සන්ටේජ් එක මම කියන්නේ නැහැ අපි නැවත වරක් මුලින්ම බලමු අනිවාර්යයෙන් මේක ක්‍රීඩු ඇටැක් එකක් ඒක හින්දා ඉතින් ඒක බැලුවට පාඩු නැහැ කියලා මට හිතුණා ඉතින් රීප්ලේ එක අපි නරඹමු ඒ වගේම බේබි ට්‍රැන්ස්ලර් ලස්සන බැලුවක් ගන්න අනිවාර්යම වටෙන්ම ඒ වගේම බේබි ට්‍රැන්ස්ලර් කියන සුපරම ට්‍රූප් එකක් ඉතින් තවමත් අද දවස වෙනකම් බේබි ට්‍රැන්ස්ලර්ට ඒව කිසිම කම්ප්ලේන්ට් එකක් ඇවිල්ලා නැහැ මෙයාලා බෆ් කරන්න නර්ෆ් කරන්න පව එක වැඩි පව එක අඩුයි කියලා සුපරම බැලන්ස් ට්‍රූප් එකක් අදට තමු වගේ භාවිතා කරනවා ඒ වගේම රිකෝල් එකකින් මෙතනින් මූව් එකක් කරගන්නවා එයාගේ රොයල් චැම්පියන් මූව් එකක් ඉතමත් අලංකාරයි ඉතින් ඉදිරියට එනවා රොයල් චැම්පියන් ඒ වගේම මෙන්න මේ පොයිසන් ස්පෙල් ටාගට් ට්‍රිගර් වෙන ටිකට රොයල් චැම්පියන් ලස්සනම රිකෝල් කරනවා එතනදී පොයිසන් ට්‍රිගර් වුණා රොයල් චැම්පියන් එතනින් රිකෝල් කරා ඒ වගේම එයාගේ වරදක් මෙතන සිද්ධ වෙන්න කියලා මට හිතා ගන්න බෑ මෙන්න මේ වැඩසටහන මෙන්න මේ රොකට් ලූන්ස් දෙක එයාගේ ෆ්ලේම් ෆින්ගේ පැත්තට ලං වීම හැබැයි කොමාරි ඉතින් ඒකත් අවසානයේදී ලස්සනම හැල් කරගන්න ඒ වගේම බේබි ටයින්ස්ලා වඩ පේනවා කෙමෙන් කෙමෙන් බේස් එකේ වටේම ඉතින් තිබ්බ ට්‍රෑෂ් බිල්ඩින්ස් එකත් විනාශ කරලා මේන්ම බිල්ඩින්ස් එකටත් එයාලවිල්ලයි තියෙන්නේ එයාලගේ රේජ් එක ඉතාම තගන රේජ් එකක් කියලා කියන්න පුළුවන් වෙන කිසිම ට්‍රූප් එකකට ඒ වගේ ඇබිලිටි ගන්න ඒකත් අවිලා බේබි ට්‍රයන්ස්ලා සාමාන්‍ය ට්‍රූප් එකක් ඉතින් සාමාන්‍ය ට්‍රූප් එකක් වෙලත් ඉතින් රේජ් එකක් වගේ ඇබිලිටි එකක් තියෙන එකම ට්‍රූප් එක අනිවාර්යම බේබි ට්‍රයන්ස්ලා ඉතින් එයාලව ලස්සනම යූස් කරලා ඉතින් මැක්ස් වලව කරගෙන තියෙන්නේ ඒ වගේම මෙතනදී ඉන්ෆර්නෝ ඩ්‍රැගන් කෙනෙක්ව ඩ්‍රොප් කරා එතනදී ඉන්ෆර්නෝ ඩ්‍රැගන්ස් දෙන්නේ එයාලා සාර්ථකුනේ නැහැ හැබැයි අවශ්‍ය කරන ක්ලීන් අප් එක කරා රොයල් චැම්පියන්ට වාර්තා කරලා ටවුන් වල විනාශ කරන්න ඒ වගේම කිංව දෙයක් කරනවා මෙයා පැත්තෙන් ග්‍රෑන්ඩ් වෝඩන් සමග ජම්ප් එකකුත් ප්ලේස් කරගෙන දෙනවා කෙලින්ම ක්ලෑන් කාස බිල්ඩින් එක උඩින් එතනින් බැලුවා ගැනීමට ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක කව කරනවා කෙලින්ම එයාගේ කිංව එතනින් ලස්සනම කිං එතකොට ජම්ප් එකෙන් ඒ ඒරියාව ක්ලීන් අප් කරයි ඒ වගේම කොයින්ව දෙයක් කරනවා දැන් මෙයා පැත්තෙන් කෙලින්ම එක්ස් බෝ එක බැඩ බිල් ආට එක ඊගල් ආට එක මල්ලි ආට ඉන්ෆෝනෝ සෑම සිවුදම් විනාශ කරන්න ෆ්‍රීසර් ඩ්‍රොප් කරලා දෙනවා මොනෝලිත් එකට එන්න මේ රොයල් චැම්පියන් මෙතනදී වාදයක් කරනවා අනිවාර්යම හැබැයි කොමාරි කිං විනාශය ෆීනික්ස් වාදි කරලා තියෙන ග්‍රෑන්ඩ් වෝඩන් විනාශ කරනවා සම්පූර්ණම එන මේ රොයල් චැම්පියන් ඒකම බේබි ඩ්‍රැගන්ස් ලං වෙන්න හදනවා ඒ ඒරියා එකට එයාලට ලං වෙන්න බෑ කුයින් විනාශ කරනවා මේ පැත්තෙන් ඊගල් ආට එක ඒ වගේම මෙතනදී කෙලින්ම එයාගේ ටයිම් ෆෙල් යන මේ සම්පූර්ණම එයාගේ ට්‍රූප්ස් ටික විනාශ වෙලා තියෙන්නේ ඉතින් මැක්සිකන් අනිවාර්යම අනර්ග ක්‍රීඩු ඇටැක් එකක් කියන්න පුළුවන් ගෝස් ගේ ඇටැක්ස් දෙක නම් අනිවාර්යම ඉතින් ඉතාම දුක්බරයි එයා ඒත් එක්ක පිට පිට ඇටැක්ස් දෙක කරේ අදිසියකින්ද හිටියේ කොයාරි ගෙදර ඉතින් ඉඳන් එළියට යන ගමන් ඇටැක් කරාද මම ඒක දන්නේ නැහැ කොහොමරි ගෝස් ගේ ඇටැක්ස් දෙකට හරියන්න මේ ඇටැක් එකේ ලස්සනම කවර් අප් කරනවා මැක්ස් ඒ වගේම අති අනර්ග ඉතින් ක්‍රියේටිව් 93ක තුස්තා එකක් ඉතිං තරු අටයි අටයි යෝයෝ 23 ඇවිල්ලා තියෙන වේදිකාවට ඉතින් කොහමද අපි බලමු යෝයෝ 23 පුළුවන් වේද කියලා මෙතනදී අමුතුමාදිලේ කතන්දරයක් කරලා ඉතින් ගැනලා තියෙන නැවතවරක් ඕවර් ග්‍රෝත් එක ඉතින් විචස්ලා පස් දෙනේ බැස් ස්පෙල්ස් හයයි ලාවා වුන් කෙනෙක් ඉන්න මොකක් හරි හේතුවකට සීච් පැරක්ස් එකෙන් පටන් ගන්න ඇටැක් එක මුලින්ම ඒ වගේම මේ පැත්තෙන් ඩ්‍රොප් කරන දෙනවා ස්නීකි ගොබෙන් කෙනෙක් ඒ පැත්තෙන් ක්ලීන් අප් එකක් කරන්න උඩින් ස්නීකි ගොබෙන් කෙනෙක් ඩ්‍රොප් කරා ඒ පැත්තෙන් ලාවඩ වගේ ක්ලීන් අප් එකක් කරලා ස්ටෝරේජ් එකෙන් ඒ වගේම කොයින්න ඩ්‍රොප් කරනවා දැන් මේ පැත්තෙන් කෙලිම අයිස් කොලම් කෙනෙක් එක්ක ඉදිරියට ඒක අයිස් කොලම් කෙනෙක් මේ පැත්තෙන් කෙලිම පොප් වෙනවා දැනටම තෑගේ වැලියු එක ලැබෙනවා ඒ වගේම පෙකාස්ලා දෙන්නගේ එක්කෙනෙක් විනාශ වෙනවා ඒ වගේම අයිස් කොලම් සත් එක කිං වදියත් කරනවා කෙලිම ඒ පැත්ත කම්පාර්ට්මන්ට් එක සම්පූර්ණයෙන්ම ඉතින් ඕවර් ග්‍රෝත් එක ඩ්‍රොප් කරනවා කෙලිම ටවුන් හෝල් එකක් ආව වෙන විදියට බැට්ස්ලගෙන් බටන් වැඩුවක් ගනීද කියලා තියෙනවා සිංගල් ටාට් ඉන්ෆෝ එකක් තියෙන කිසිම ගැටලුවක් නැහැ ඒ වගේම ඔන්න එනවා බැට්ස්ලා ඉදිරියට සුපර් ඩ්‍රැගන්ස් ලා ඉදිරියට ආවිලා තියෙන්නේ
බැට්ස්ලාව සම්පූර්ණයෙන්ම රෝස් කරන්න පුළුවන් සුපර් ඩ්‍රැගන්ට ඉතාම තවසනවන්ත සිදුවීමක් සුපර් ඩ්‍රැගන්ස්ලා හමුවේ කැලිම බැට්ස්ලා සම්පූර්ණයෙන්ම රෝස් වෙලා ගියා. ඉතින් කොහොමද බැට්ස්ලා මේ පැත්තෙන් රෝස් වුණාට එයා පැත්තෙන් බැට්ස්ලා ටික ඩ්‍රොප් කරන දෙනවා. එයාලා ලස්සන බැලුවක් ගන්නවා. ඒකම සුපර් ඩ්‍රැගන් එළවා එළවා අපාරා දෙනවා කැලිම. ඉතින් එයාගේ බැලුන්ස් වලට ඒ වගේම සුපර් ඩ්‍රැගන් දැන් අන්දමන්දලා ඉන්න කෙලෙම ග්‍රෑන් ඕන අපරේටර කවච්ච හේතුවෙන් බැලන්ස් ටික හැබැයි කොහමද දැන් යා ග්‍රෑන් ඕන විනාශ කරන කෙලෙම සුපර් ඩ්‍රැගන් එලකට විචස්ලා ටික ගෑප දැන් බැලුවක් ගන්නවා. ඒ වගේම යෝ යෝගේ මේ ඇටැක් එක අනිවාර්යම සුපර් ඩ්‍රැගන් ගෙන්ම නැත්තරම නැති වුණා කියලා මට හිතෙන්නේ. හැබැයි කොහමද රොයල් චැම්පියන් ඉන්නවා, අයිස් ගොලම් කෙනෙක් ඉන්නවා. ඒ වගේම යෝ යෝගේ කලින් ඇටැක් එක ඉතින් ඔයාලට මතක ඇති. ඉතින් සුපර්බ් රිකවරි එකක්. ඉතින් ඒ හේතුවෙන්ම යෝ යෝ වගේ ක්‍රීඩකයෙක්ව අනිවාර්යම අපිට සැක කරන්න බෑ කොයි මොහොතකදීවත්. ඉතින් කොහමද සුපර් ඩ්‍රැගන් විනාශ කරන රොයල් චැම්පියන් ඉතම ලේසියන් කුයින් කොම හරි එතනට ඇවිල්ලා විනාශ වුණා බෝල් සරාම. ඉතින් රොයල් චැම්පියන් වාර්තා කරන අවසාන ඒරියා එකට රොයල් චැම්පියන් අවරිඩි ගෝන් කරනවා. එතනදී ස්කෙලරන් ට්‍රැප්ස් ටික අනිවාර්යම වාදයක් වෙන්න පුළුවන්. රොයල් චැම්පියන් ෆ්‍රීස ඩ්‍රොප් කරන ඊගල් ආඩර් එකට සාමඩඩට ඉන්ෆෝන එකට ඒස් වයල් එක ඔන් වෙලා තියෙන එතනදී තව දුරට ඒවගේම අයිස් කොලම් කෙනෙක් ලස්සනම රික්ෂ ගැන එතනදී ඩිස්ට්‍රැක් කරනවා. ෆ්‍රීස් කරනවා එතනදී මොනෝලිත් එක ලස්සනටම. හැබැයි කොහම හරි රොයල් චැම්පියන් වාර්තා කරන්න පුළුවන් වුණොත් හරියටම හරි මොනෝලිත් එක දක්වා හෙඩ් හන්ටර් කෙනෙක් එතනින් ඩැමේජ් එකක් කරා කෙලින්ම මොනෝලිත් එකට බැල් බිල්ලාට ඩැමේජ් එකක් කරනවා කෙලින්ම රොයල් චැම්පියන්. රොයල් චැම්පියන් වර්සස් බැල් බිල්ලාට එක ඉදිරියට යනවා කෙලින්ම රොයල් චැම්පියන්. ටොනෙලෝ ට්‍රැප් එක සා එතනදී ජාන් බොම්මේ විනාශ වෙනවා කෙලින්ම. එතනදී රොයල් චැම්පියන් ස්පිරිට් ෆොක්ස් ඉදර ඉදර වෙලා ඉන්නේ. ඉතාම තවසනවා සිදුවීමක් ක්‍රියේටෝ මාස්ටර් සීරිස් එකේ. මේ ඇටැක් එක කරා නම් අනිවාර්යම මෙයාට පොයින්ට්ස් ලැබෙන මේ ඇටැක් එකට 100%. ඉතින් නිසකවම කියන්න පුළුවන් යෝ යෝගේ ඇටැක් එකට. හැබැයි කොහමද බෙතරදී ඉතින් 98ක ඉතාම දුක්බර ටූ ස්ටාර් ස්කෝ වෙන්නේ. ඉතින් ඊගාව මැක්සිගේ ඇටැක් එකෙන් තමයි ඉතින් සම්පූර්ණ කතන්දරයම ඉතින් වෝය එකේ ඉතින් තීරණය වෙන්නේ. ඉතින් කොහමද ආච කෙනෙක් එතනින් උත්සාහ කරනවා ගැලීම වෝල් එකලා දියත් වීමට. ඉතින් ඒ ආචර අනිවාර්යම දවස් කීපයක්වත් යයි ඒ වෝල් එක අරයන්. ඒ වගේ මේ ආච මොකටද වෝල් එක කඩන්න කියලා මට හිතා ගන්න බෑ. මේ ක්ලාන් කාස බිලින් එක ආචර ලස්සනම වෙලා එතන විනාශ කරන්න පුළුවන්. හැබැයි ආච කියනවා නෑ මම හරි ආසයි මේ වෝල් බ්‍රේක් කරන්න කියලා. කොහමරි ඉතින් ඒ වෝල් එක හම්බු වෙම ඒ ආච එතනදී කාලය නාස්ති කරලා 98ක ටූ ස්ටාර් එකක් රයිඩ් ඉතින් තරු 10යි 8යි මැක්ස් ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී. ඉතින් මැක්ස් ගෙන් නැවතර පේන විදිහට කෙලිම ක්‍රීඩු ඇටැක් එකක් වගේ තමයි මට පේන්නේ. රයිඩ් මොකද්ද එතනදී කරගත්තේ ක්වීන් ඇබිලිටි එක වේලාසනින් ඔන් කරා. ඒ වගේම ක්වීන්ට ගෙන දෙන ෆ්‍රෝසන් ඇරෝ එක සහ හීල පපට් එක. ඒ කියන්නේ වේලාසනින් ඔන් කළා එතනදී ක්වීන්සක් ග්‍රෑන්ඩ් ඕන චාර්ජ් එකක් කරගන්න. ඊට අමතරව රයිඩ් රිකෝල් එකත් යූස් කරගන්නවා. ඉතින් කොහමද අපේ ගෝස්ගේ ඇටැක්ස් දෙකම ක්‍රියේටිව් නෙමෙයි. හැබැයි මැක්ස්ගේ ඇටැක්ස් දෙකම උපරිම ක්‍රියේටිව්. කලින් ඇටැක් එක අනිවාර්යම ක්‍රියේටිව් 100%ක්ම ක්‍රියේටිව් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඇටැක් එක අනිවාර්යම ක්‍රියේටිව්. ඒත් එක්කම ඊලෙස්ලට තනියම මේ පැත්තට නිකරුණේ විනාශ වෙන්න දීලා කෙලින්ම රිකෝල් කරපු ඒ ග්‍රෑන්ඩ් බලන්සක් වින්න ඩ්‍රොප් කරගත්ත ටවුන් හෝල් එක අපි යසින්. ඉතින් ග්‍රෑන්ඩ් වන ඇබිලිටි එක කව කරන්න පුළුවන්. එතකොට කුයින්න ටවුන් හෝල් විනාශ වෙද්දිම රොක ලූන්ස් වලින් මේ පැත්තෙන් විනාශයක් කරගන්නවා. ඒක කරගන්නේ එයාගේ හොග් රයිඩර්ස්ලා දියත් කරන්න කියලාත් මට හිතෙනවා. වෝල් බ්‍රේක් එක දානවා රයිට් කිංව දියත් කරන්න දෙක ඇතුළට. එහෙමත් පේනවා රයිට් කිං එතකොට ඉදිරියට යන්නේ ගෝසෝජ පැතර. ඒ කියන්නේ මේ කුයින් හමු වෙනවා කිං. කිංගේ ජාන් ගොල්ලට් එකෙන් ඒ පැත්තෙන් වැලුවක් ගන්න පුළුවන් අනිවාර්යම. ඉතින් කොහමරි ටවුන් හෝල් විනාශ වෙනවා. ඒ වගේම කුයිනුත් විනාශ වෙලා ඉවරයි. දැනටමත් රොයල් චැම්පියන් එකතු කරනවා එතනට හොග් රයිඩර්ස්ලා එක්කම. ඉතින් ගොලම් කෙනෙක් ඉන්නවා, අයිස් ගොලම් කෙනෙක් ඉන්නවා තව දුරටත්. හෙඩ් හන්ටර්ස්ලා හතර දෙනෙක් ඉන්නවා. එයාලා ඩ්‍රොප් කරනවා හෙඩ් හන්ටර්ස්ලා දෙන්නේ ක්ලිප් වෙනවා කෙලිම ග්‍රෑන්ඩ් ඕන ඇබිලිටි එකට රොයල් චැම්පියන් විනාශ කරන්න. ඒ වගේම ඉතින් ඉදිරියට මෙනවා රිකර්ෂේ කැනන් එක හමු වේදී. එතනදී හෙවි ඩැමේජ් එකක් වෙන සිද්ධ වුණා. මොනෝලිත් එක ලාවහුන් කෙනෙකුත් ඇවිල්ලා දෙනවා මේ සීසීගෙන්. ඒ වගේම මේක ත්‍රී ස්ටාර් එකක් කරොත් මැක්ස් ටා අනිවාර්යම. ඉතින් ජාග්‍රහණය කරන්න පුළුවන් බෝ එක එයාට ගෝස්ට. හැබැයි මේක ත්‍රී ස්ටාර් එකක් වෙන පාටක් මට නම් දැනට පේන්නේ නැහැ. මොකද රොයල් චැම්පියන් හෙවි ඩැමේජ් එකක් වෙලා ඉන්නේ මැද්දෙන්. ඒ වගේම පලකට ඇති ට්‍රූප් එකට හිටියේ රොයල් චැම්පියන් විතරයි හීරෝ කෙනෙක්ට. ඉතුරු ඔක්කොම ලාව පප්ස්ලා ඉන්නේ. හැබැයි පර්සන්ටේජ් එකෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් දෙකින් එක මට බලන්න බැරුව ගියා. ඒක සම්පූර්ණයෙන්ම මගේ වරද. හැබැයි කොමාරි මෙතනදී අයිස් ගොලම් මේ පැත්තෙන් පප් වෙනවා. ලාව පප්ස්ලා පිටිපස්සෙන් පර්සන්ටේජ් එක ගන්න උත්සාහ කරන්නේ. ඒත් එක්කම මෙතන අයිස් ගොලම් කෙනෙක් කරගෙන තියෙන එයාගේ අයිස් ගොලම් නෙමෙයි කෙලිම එනමි සීසීගෙන් ආපු අයිස් ගොලම්. ඊට අමතරව කෙලිම වැල්කරි කෙනෙක් එතනින් ඉන්නවා. රේජා ඩ්‍රොප් කරනවා කෙලිම එයාගේ ලාව පප්ස්ලා වේගවත් කිරීමට. බැලන්ස් කීපය ඩ්‍රොප් කරනවා මේ පැත්තෙන්. හැබැයි මල්ටි ටාගට් ඉන්ෆෝන එක හම්බු වෙයි. අනිවාර්යයෙන් මේ බැලන්ස් එක විනාශ වෙනවා. ඊට අමතරව ඊගල් ආටර් එක අවදියෙන් 75ක ටූ ස්ටාර් එකක් වෙන්න යන්නේ මේක. ඒ වගේම ෆ්‍රීස් එකක් ගෑ ඉතුරු කරගෙන තියාගෙන ඉන්නවා. ෆ්‍රීස් එක ඩ්‍රොප් කරන්න තිබුණ මල්ටි ටාගට් ඉන්ෆෝන එකට. හැබැයි කොහමද මැක්ස් එක ඩ්‍රොප් කරේ නැත. ඉතින් කොහමද ඕවරෝල් ස්කෝ එක දැන් අපි බැලුවොත් අනිවාර්යයෙන්ම 10යි 10යි. ඉතින් 4යි 4යි ඇටැක්ස්. ඉතින් අටක් ඉවරයි දැනටමත්.
ඉතින් ප්‍රතිශතය අපි දැන් ගිහිල්ලා බැලුවොත් නිකමට වගේ රයිට් එමනම් අපේ ට්‍රයිබ් ගේමින් එමත් නැතිනම් අපේ යෝයෝ 23 සහ ගාකු තමයි ජයග්‍රහණය කරලා තියෙන ප්‍රතිශතය මේ වෝ එක. ඉතින් ගෝෂ්ගේ ඇටැක්ස් අනිවාර්යම ක්‍රියේටිව් නෑ මගේ පෞද්ගලික මතයට අනුව. හැබැයි මැක්සිගේ ඇටැක් නම් අනිවාර්යම 100% අලංකාරයි. අමුතු මල්ලේ ක්‍රියේටිව් මූස්ට් එකක් කරගත්තා. ක්‍රියේටිව් මාස්ටර් සීරීස් එකේ අනිවාර්යම් පොයින්ට්ස් ලැබෙන්නත් තිබුණා බොහෝ දුරට. හැබැයි මේ කොකෝ ඉන්විටේෂනල් එකේ එහෙම පොයින්ට්ස් ලැබෙන කතන්දරයක් නෑ. ඉතින් මෙතනින් තමයි ස්කෝ එක ඩිසයිඩ් වෙන්නේ. ඉතින් එක සමාන වෙලා තිබුණා නම් ප්‍රතිශතයනොත් කණ්ඩායම් දෙකම ඉතින් ටයි බ්‍රේක් එකකට යන්න තිබුණා. හැබැයි කොහොමද ඉතින් මෙතනදී ප්‍රතිශතයෙන් ඉදිරියෙන් ඉන්නේ කෙලින්ම පැහැදිලිවම අපේ ගාකුසා යෝයෝ. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යම කමෙන්ට්ස් වලින් කියන්න යන්න පුළුවන්. ඔයාලා කවුද ක්‍රීඩුව කියලා ගොඩක්ම හිතන්නේ. ඉතින් මෙතනදී ජජ් බෝඩ් එකක් නැහැ. කවුද ක්‍රීඩුව කියලා බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒත් ඉතින් නිකන් ෆන් එකට වගේ ඔයාලා කමෙන්ට්ස් වලින් කියන්න යන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්න අනිවාර්යම අපේ මැක්සා ගෝස් ද අනිවාර්යම ක්‍රීඩුව. එමත් නැතිනම් අපේ ගාකුසා යෝයෝ 23 ද. ඉතින් කමෙන්ට්ස් වලින් එක දාන්න යන්න. ඒ වගේම අනිත් මිස් කරපු මැචස් ටික මෙන්න මේ දකුණු අතපැත්තේ ප්ලේලිස්ට් එකෙන් බලන්න, එන්ජොයි කරන්න කොකෝ ඉන්විටේෂනල් එකේ. ඒ වගේම වම් අතපැත්තේ YouTube එකෙන් ඉතින් ඔයාලට සුදුසු වීඩියෝ එකක් තෝරලා දානවලු. ඉතින් ඒකත් බලලා අනිවාර්යම ෆන් එකක් ගන්න. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.